සුබ දවසක් මිත්‍රවරුනි පොඩ වාහන සද්ද වැඩි වෙයි අද ගොඩක් ඇයි කියන්නේ අද මම මේ වීඩියෝ එක මේ වොයිස් කරන්න පටන් ගන්නෙ මේ දැන් වාහන යන වෙලාවේ ඒ කියන්නේ දැන් වෙලාව 2:47යි දබල් ඉතින් මේ වෙලාවට අපේ පාරේ ගොඩක් වාහන අර එහෙනම් ඇති මේ වෙලාවට ඉතින් ડિස්ට්‍රොෂන්ස් වැඩි අපි කරන වීඩියෝ වල ඒක වැඩි ගණන් ගන්න එපා ගිය වීඩියෝ එකක දැම්මා පවුලක් ඉන්න චිත්‍රයක් ඇඳපු විදිය මම ස්කෙච් කරන විදිය දාලා තිබුණ නැහැ මොකද ස්කෙච් කරන විදිය නොදාන්න හේතුවක් තියෙනවා මට හේතුව තමයි ඔය කට්ටියන්ට පේනවා ඉතින් මේ වටපිටාවේ තියෙන ලයිට් මේ ලයිට් දාලා තියෙන ඔය කට්ටියන්ට මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා ඉතින් මේ වීඩියෝ එක කරන්න දාන මේ ගොඩාක් ලයිට් එක මට චිත්‍ර අඳින්න බෑ ඒ කියන්නේ කන්සන්ට්‍රේට් කරන්න ඕන සාමාන්‍ය වැඩක් කරගන්න අමාරුයි සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් කරන්නේ නැතුව චිත්‍රයක් ඇඳුවොත් ඒක අපි හිතමු පැය පහකින් වගේ ඇඳලා ඉවර කරයි කියලා හැබැයි වීඩියෝ එක කරන ගමන් චිත්‍රයක් ඇඳුවොත් වීඩියෝ ෆුටේජස් ටික තියෙනවා සාමාන්‍යයෙන් පැය 7ක 8ක 9ක 10ක 11ක 12ක විතර ඒකට හේතුව තමයි මේ ලයිට්ස් නිසා මිනිරන් වල රිෆ්ලෙක්ෂන් වැඩි වෙනවා ඒවත් මම මගාරවගෙන හරියට මෙහෙට ඇඹරි ඇඹරි තමයි වැඩේ කරන්න ඕනේ ඒ නිසා මට ඒ වැඩේ හරියට කරගන්න බෑ මේ තියෙන ලයිට්ස් නිසා ඒ නිසා තමයි මම ගොඩක් වෙලාවට චිත්‍ර අඳිද්දී මම ස්කෙච් කරන කොටස ගොඩක් අවධානයක් දෙන්න ඕන තැනක් ඒක ඒ තැන මම වීඩියෝ කරන්නේ නැත්තේ හැබැයි මම මීට කලින් ලයිට්ස් පාවිච්චි කරන්නේ නැති කාලේ ඇඳපු චිත්‍රයක් ගොඩ දෙනෙක් කැමති වෙච්ච චිත්‍රයක් තියෙනවා මගේ ළඟ ඒ කරපු වීඩියෝ එකත් මම කලින් අප්ලෝඩ් කරලා තිබුණා මම ඒක උපයෝගී කරගෙන පැහැදිලි කරන්නම් කොහොමද ඒ චිත්‍රය ඇඳේ කියන විස්තරේ ඒක ගැන එහෙනම් අපි මෙතන ඉඳන් කතා කරගෙන යමු යම් මාත් එක්ක අඳින තැනට පරණ වීඩියෝ එකක් රීමේක් කරලා තියෙන්නේ සමහර විට මේකේ පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන් ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ලොකුම අවුලක් තිබුණා එක්ස්පෝෂර් ලෙවල් එක අඩු වෙච්ච එක මම පොඩ්ඩක් රිකවර් කරගන්න බැලුවා යම් තාක් දුරකට රිකවර් කරලා කලර් බැලන්ස් කරලා හදාගෙන තියෙනවා බලමු එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මම චිත්‍රයක් අඳින්න ස්කෙච් කරගන්නේ ඒ වගේම තමයි ඒක අඳින්නේ කියලා ඉස්සරලා කියන්න ඕනේ මෙන්න මේ චිත්‍රය දැන් මේ පේන චිත්‍රය ඔය කට්ටන්ට ඒක මම අඳින්න පාවිච්චි කරපු මීඩියම් එක තමයි අඟුරු සහ හුණු ඒ කියන්නේ චාකෝල් මාධ්‍ය සහ චෝක් අඟුරුයි හුණුයි එතකොට මෙතෙන්දි මම සොෆ්ට් පැස්ටල්ස් පාවිච්චි කරලා තියෙනවා වයිට් සොෆ්ට් පැස්ටල්ස් ඒ වගේම වයිට් චාකෝල් පාවිච්චි කරලා තියෙනවා චාකෝල් පාවිච්චි කරලා චාකෝල් පැන්සල් මේවා ගැන මම වීඩියෝස් වෙන වෙනම ඉස්සරහට කරන්නම් චාකෝල් ගැන මම කලින් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා ඒ වීඩියෝස් ඔයාට බලන්න පුළුවන් එතකොට මම ඒ වීඩියෝ අතර ඔය කට්ටන්ට කියාගෙන යන්නම් කොහොමද බලන්න ඕන පිළිවෙල කියලා එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යම් චිත්‍රය අඳින වීඩියෝ එකට මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මම මේ මේක පෝට්‍රේට් එකක් මේ පෝට්‍රේට් එක අඳින්න මම මෙෂර්මන්ට්ස් ගන්න ක්‍රම ගොඩක් තියෙනවා මේ එක මෙතඩ් එකක් මම මෙතඩ්ස් කීපයක් උපයෝගී කරගෙන මම මේ මෙතඩ් එක මට ඕන විදිහට මම මේ හදාගෙන තියෙන්නේ මේක ඒ කියන්නේ අපි රැලේ මෙතඩ්ස් පාවිච්චි කරනකොට ලූමිස් මෙතඩ් එක පාවිච්චි කරනවා දැන් ඒ වයින් ගත්ත කොටස් වලින් මේ මට මම හදාගනිපු මෙතඩ් එකට තමයි මම මේ ස්කෙච් එක කරගෙන යන්නේ ස්කෙච් එක කරන ගමන් ඇත්තටම මම මෙතෙන්දි මේ චිත්‍රය ඇඳ ගන්නවා දැන් ඔය කට්ටියට මේ බලන්න පුළුවන් මම මේ පාවිච්චි කරලා තියෙන කළු පාට කඩදාසියක් සාමාන්‍යයෙන් ඔය පෙරපාසල් යන ළමයි ඉන්න ගෙවල් වල ගොඩක් වෙලාවට මේ කඩදාසි වර්ග පාවිච්චි කරනවා පරිප්පුවට අරවන දාන්න අලවලා අඳින හදන චිත්‍ර නිර්මාණ වලට පොඩි ළමයින්ට දෙන්න තමයි මේ කඩදාසිය පාවිච්චි කරන්නේ මේක හොඳ මට්ටමේ කඩදාසියක් නෙමෙයි GSM මගේ බොහොම අඩුයි ඒ වගේම තමයි බාල තත්ත්වයේ කඩදාසියක් වතුර උරා ගැනීම වගේ දේවල් ගත්තොත් ඇත්තටම ගොඩක් උරා ගන්නවා මේ කඩදාසියට ඒ නිසා මේක එච්චර හරියන්නේ නැහැ මම මෙතෙන්දි මේ මං අඳින චිත්‍රයේ ඩාක් ඒරියාස් නැත්නම් ඩාක්ස් ටික තමයි මේ දාගෙන ඉන්නේ මේ පාවිච්චි කරන්නේ මම ඔය කට්ටන්ට පේනවා ඇති නැචරල් චාකෝල් ස්ටික් එකක් තමයි මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ නැචරල් චාකෝල් ස්ටික්ස් ගැන ඔය කට්ටිය දන්නේ නැත්නම් මෙන්න මෙතන උඩ එන කාඩ් එකෙන් ඔය කට්ටියන්ට නැචරල් චාකෝල් ස්ටික්ස් ගැන වීඩියෝ එක බලන්න පුළුවන් මේ තියෙන්නේ මම චෝක් පාවිච්චි කරන අවස්ථාවක් එතෙන්දි මට පුළුවන් එතකොට ලයිට් එක මැනේජ් කරගන්න ඒ වගේම තමයි හයිලයිට් ඒවා ඒ ටික දාගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය කට්ටිය දැන් මගේ කලින් වීඩියෝ එක බලුවා නම් දන්නව ඇති
කොහොමද අපි ලයිට් ෂේඩ් කරගන්නේ කියලා ඒ කියන්නේ මම කරගන්න විදිය මෙතෙන්දිත් මම මේ පෙන්වන්නේ මම මේ චිත්‍රය අඳින විදිය ඒකෙන් කාට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මම මෙතෙන්දි කියලා දෙන්න යන්නේ නැහැ ඔය කට්ටයන්ට කොහොමද මේ වඳින්නේ කියලා හැබැයි මම මෙතෙන්දි කියලා දෙන්නේ මම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් මම ඉස්සරලාම ඔය කට්ටයන්ට කියන්න ඕන මම ඩාර්ක් ඒරියාස් ටික සහ ලයිට් ඒරියාස් ටික වෙනස් වෙන් කරගන්නවා ඒ කියන්නේ ලයිට් එක වැටලා තියෙන පැත්ත ඒ වගේම තමයි ෂැඩෝස් වැටලා තියෙන පැත්ත වෙන් කරගන්න එක තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ ඊට පස්සේ මම පාවිච්චි කරනවා මගේ ළඟ තියෙන ඩාර්ක්ම මැටීරියල්ස් පාවිච්චි කරලා මම ඩාර්ක් ටෝන් ටික හදා ගන්නවා දැන් ඔය කට්ටිය දන්නවද හුණු වගේ මාධ්‍යයක් නැත්නම් සොෆ්ට් පැස්ටල්ස් වගේ අපිට අතින් අතුල්ලලා ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් ඒක තමයි මම මෙතෙන්දි මේ කරගන්නේ ඔය කට්ටියත් මේවා ගෙදරදී කරලා බලන්න මේ හුණු කෑල්ලක් වගේ දෙයක් පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා දැන් වයිට් චාකෝල් ගත්තොත් අපිට හුණු හෝ සොෆ්ට් පැස්ටල්ස් වගේ නෙමෙයි වයිට් චාකෝල් එක පොඩ්ඩක් අර වයිට් චාකෝල් නැත්නම් කලර්ඩ් චාකෝල් පොඩ්ඩක් හාඩ්නස් එකෙන් වැඩි ඒ වගේම තමයි අතින් ඇතිල්ලුවට පස්සේ පැතිරෙන ප්‍රමාණයත් අඩුයි මේක ගොඩක් වෙලාවට අපිට පැන්සලම පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ ඔහොමනම් අපි දිගට මේ පාවිච්චි කරන්නේ කම්ප්‍රෙස් චාකෝල් එකක් මම ඉස්සරහට මේ කම්ප්‍රෙස් චාකෝල් ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් මේ කම්ප්‍රෙස් චාකෝල් එක සොෆ්ට් එකක් මේකේ පුළුවන් අපිට ගොඩාක් ඩාර්ක්නස් එකක් ගන්න අපේ චිත්‍රයට දැන් ඔය කට්ටිය බලනවා ඇති ඇයි මම මේ කළු පාට කඩදාසියක් පාවිච්චි කරන්න කියලා කළු පාට කඩදාසියක් මම මේක ස්කෙච් එකක් විදියට කරපු එකක් විකුණන්නවත් ඒ වගේ වැඩකට කරපු දෙයක් නෙමෙයි මේ මගේ ආතල් එකකට කරපු වැඩක් ඒ කියන්නේ මගේ චූන් එකකට ඉතින් මේ වගේ වැඩක් කරගෙන යනකොට අපිට පුළුවන් ඕනම කඩදාසිය සිමෙන්ති කොලයක් වුණා පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් මේ කඩදාසියේ ග්‍රේන් එක ගොඩක් වැඩි ඒ කියන්නේ රෆ්නස් එක ගොඩක් වැඩි GSM මගේ අඩු වුණාට ඒ නිසා මට චාකෝල් මීඩියම් එක මෙතෙන්දි හොඳට පාවිච්චි කරන්න පුළුවන් කළු පාට කඩදාසිය පාවිච්චි කරන එකෙන් අපේ හයිලයිට් සහ ලයිට් අපි යොදන්න ඕන තැන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඒක හැබැයි ඉතින් ප්‍රැක්ටිස් එකෙන්ම එන්න ඕන දෙයක් ඊට පස්සේ මම මේ ටිෂූ පේපර් එකක් පාවිච්චි කරලා මේ තියෙන චාකෝල් ටික ස්ප්‍රෙඩ් කරගන්නවා මේ විදියට ඒ වගේම ස්ප්‍රෙඩ් කරනවා වගේම අර ඩාර්ක්නස් එක වැඩි කියලා හිතන ටික අපිට අයින් කරගන්නත් පුළුවන් දැන් කලබල වෙන්න එපා ඇයි මගේ කොණ්ඩෙ මෙතෙන්දි නැත්තේ කියලා මේක මං කියනවනේ මේක මං කලින් කරපු වීඩියෝ එකක් ඔය කට්ටයන්ට කලින් කරපු වීඩියෝ එක බලන්න අවශ්‍යම නැහැ ඒකම තමයි මේ තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාලට බැලුවොත් ඔයාලට විස්තරත් එක්ක දැනගන්න පුළුවන් කලින් කියන වීඩියෝ එකේ කිසිම විස්තරයක් නැහැ මේ චිත්‍රය අඳින විදිය ගැන හැබැයි මෙතෙන්දි මං මේ චිත්‍රය අඳින විදිය ගැන විස්තරයක් කරනවා එනිසා ඔයාලට මේ විස්තරේ බලා ගන්නත් පුළුවන් එනිසා කලින් වීඩියෝ එක බලන්න ඕනේ නැහැ මේක බලුවම හොඳටම ඇති දැන් මෙතෙන්දි මම මේ කරන්නේ මේකේ තියෙන ලයිට් එක නැත්නම් මිඩ් ටෝන්ස් ඇඳ ගන්න එක තමයි මේ මෙතෙන්දි කරන්නේ ඒ වගේම ලයිට් ඒරියාස් ඔය කට්ටිය හොඳට බලන්න අපි මේ වැඩේ කරගෙන යනකොට අපිට ඩෙප්ත් එක හදා ගන්න සිද්ධ වෙනවා ඒ ඩෙප්ත් එකත් මෙහෙමම හදා ගන්න ඒ වගේම තමයි අපි මේ චිත්‍රෙදී ඔයාට පේනවා ඇති මම එක තැනක වැඩ එක සැරයකට ඉවර කරගන්නේ නැහැ මම මුළු චිත්‍රෙම බලන්නේ එකම විදියකට එක එක තැන් එක එක විදියට තමයි ඉස්මතු කරන්නේ හේතුව තමයි මේක එකක් මම මේ පුරුදු වෙලා තියෙන එක ටෙක්නික් එකක් ඔය කට්ටිය බලනවා ඇති සමහර චිත්‍ර අඳිනකොට මම එක 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 විදියකට අඳිනවා තව චිත්‍රයක් අඳිනකොට තවත් විදියකට අඳිනවා පටන් ගත්ත තැනක් ඉවර කරන තැනක් හරියට කියන්න බෑ චිත්‍රක ඒක ඉතින් මම පුරුදු වෙලා තියෙන විදිය ඇත්තම කිව්වොත් මගේ අත්තකුරුත් එක වගේ නෑ අද ලියන අත්තකුරු නෙමේ හෙට ලියන්නේ හෙට ලියන අත්තකුරු නෙමේ අනිද්දර ලියන්නේ උන් ඔය වගේ ලෝක ප්‍රශ්නක මං ඉන්නේ ඒක ගණන් ගන්න එපා ඒ නිසා මම චිත්‍ර අඳින විදියත් ගොඩක් වෙලාවට එකින් එකට වෙනස් සාමාන්‍යයෙන් මම කියන කාරණාවක් තමයි ගොඩක් ටෙක්නික් වර්ග ඔයා ඔයාටම අනන්‍ය වෙච්ච ටෙක්නික් එකක් හදා ගන්න බලන්න හැම වෙලාවකම අනුන්ගේ ටෙක්නික් පස්සේ වැඩිය දුවන්න යන්න එපා දැන් මම මේක පෙන්වුවා කියලා වුණත් දැන් මගේම ටෙක්නික් එක කොපි කරන්න ගියොත් ඔයා නන්නත්තර වෙන එක තමයි කොහොමත් සිද්ධ වෙන්නේ ඒ නිසා එතෙන්දී මගේම ටෙක්නික් එක පාවිච්චි කරන්න නැතුව ඔයාට පුළුවන් මේ ටෙක්නික් යූස් කරලා ඔයාගේ ටෙක්නික් එකක්
ඔයාට මහදා ගන්න ඒක කරන්න බලන්න මේ චිත්‍රය ඇත්තටම මට අඳින්න පැය 3ක වගේ කාලයක් ගත වුණා මෙතෙන්දී මම මේ ස්පීඩ් කරලා තියෙන්නේ ඒකදී මම කියන්න ඕනේ නැහැ නේ ඔයාලා දන්නවා මම මෙතන ස්පීඩ් කරලා තියෙන්නේ කියලා අනේ නැවත නැවත සමා වෙන්න ඕන මොකද මේ වීඩියෝ එක කරන වෙලාවේ මම මේක පොඩ්ඩක් හදිස්සිය කරන වීඩියෝ එකක් මොකද අද සිකුරාදා මේක සෙන්සුරාද වෙද්දි මම දාන්න ඕනේ ඒ නිසා මේ වීඩියෝ එකේ මේ වොයිස් ටික අද කරගන්න උනා සාමාන්‍යයෙන් මම රෑ 12න් පස්සේ තමයි වොයිස් කරන්නේ මෙතෙන්දි රෑ 12 වෙනකන් ඉන්න බෑ වොයිස් කරලා රෙන්ඩර් කරලා ඔයාලට උදේ වෙනකොට මේක දාන්න ඕනේ මේ බලන්න දැන් සමහර දැන් මම සියුම් සීරු මාරුවට අඳින්න යන්නේ නෑ එක ස්ට්‍රෝක් එකකින් ඒ කියන්නේ එක පහරකින් අඳින්න බලනවා සමහර දැන් ඒක මට මේ වැඩෙන් පුළුවන් සාමාන්‍ය සමහර තැන්වල ආටිස්ටික් ෆීල් එක දෙන්න චිත්‍රයට මේ විදියට එක ස්ට්‍රෝක් එකකින් මේ වැඩේ කරන එක කොණ්ඩේ අඳිනකොට උනත් දැන් මේ කොණ්ඩේ දැන් ඔය කට්ටයන්ට මෙතන කොණ්ඩේ කියලා ෆීල් වෙනවා හැබැයි සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා කොණ්ඩයක් වගේ අඳිනකොට ගොඩක් කට්ටිය අර කරන වැඩක් තමයි කොණ්ඩේ කළු පාට නිසා වැඩිපුර කළු පාට කරලා එහෙම කරන්න යනවා දැන් මේවා මොනෝක්‍රෝම් චිත්‍ර ගණයට අයත් වෙන්නේ ඒ කියන්නේ එකම වර්ණයක ප්‍රභේද වලින් අඳින චිත්‍ර වර්ණ ශක්තිය අඩු වැඩි කරලා එතකොට වර්ණ භාවිතා කිරීමක් නැහැ වර්ණ භාවිතා කරන චිත්‍රවලදී නම් ඒ වර්ණ අපිට පුළුවන් අපිට ඕන ආකාරයට හසුරවන්න ඒ වගේම තමයි ඔය කට්ටයන්ට සිද්ධ වෙනවා මේ චිත්‍ර අඳිනකොට මෙටීරියල්ස් වල ගුණ අඳින්න එතකොට ඔය කට්ටයන්ට ටෙක්ස්චර්ස් වගේ දේවල් ඉස්මතු කරන්න වෙනවා සාමාන්‍යයෙන් මේ සොෆ්ට් පැස්ටල් එතකොට චාකෝල් වගේ දේවල් පාවිච්චි කරලා සමහර ටෙක්ස්චර්ස් එහෙම අඳින්න ටිකක් ලේසි ඇයි ග්‍රේන් එක තියෙන කඩදාසියක අඳින්නේ ඒ නිසා ටෙක්ස්චර්ස් අඳින්න ලේසි සියුම් තැන් අඳින්න අපි සියුම් උපකරණ භාවිතා කරන්න ඕන සාමාන්‍යයෙන් රෆ් තැනක් අඳින්න නම් ඒ කියන්නේ ලොකු ඒරියා එකක් අඳින්න නම් අපිට සාමාන්‍ය ලොකු උපකරණ පාවිච්චි කරන්න පුළුවන් පැන්සලක් වුණත් මොට කරලා පාවිච්චි කරනකොට අපිට ඉක්මනට අර ලොකු ඒරියා එකක් ඇඳ ගන්න පුළුවන් සියුම් තුඩක් එක්ක අපි ඇඳොත් ඒ කියන්නේ තියුණු තුඩක් එක්ක ඇඳොත් අපිට පුළුවන් හොඳට අඳින්න දැන් මම මේ පාවිච්චි කරන්නේ කම්ප්‍රෙස් චාකෝල් එක මේක සොෆ්ට් එකක් සොෆ්ට් වුණාට ටිකක් හාඩ් මේ වර්ගේ මේක ගැන කොහොමත් මම ඉස්සරහට වීඩියෝ එකක් කරනවා මම සොෆ්ට් චාකෝල් බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ කම්ප්‍රෙස් චාකෝල් බ්‍රෑන්ඩ් එක මේකේ කොටස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා ඒ ගැන අපි ඒ නිසා ඉස්සරහට කතා කරමු සාමාන්යයෙන් ඩාර්ක් ඒරියා එකක් අපි අඳිනකොට අපි ඔයාගේ චිත්‍රයේ තියෙන කන්ට්‍රාස්ට් එක පෙන්වන තරමට ඔයාට ඩාර්ක්නස් එක පෙන්වන්න පුළුවන් ගොඩක් වෙලාවට කන්ට්‍රාස්ට් පෙන්වන්න නැතුව ඩාර්ක්ම කරලා චිත්‍ර අඳිනව සමහර අය ඊට පස්සේ ආනවා ඊයේ කොහමද මොකද්ද ඩාර්ක් පැන්සල මොකද්ද කඩදාසිය කියලා එහෙම ඩාර්ක් විශේෂත්වයක් නැහැ අපි ඉලූෂන් එකක් කරන්න ඕන හැම වෙලේම චිත්‍රයක් අඳිනකොට ඒ කියන්නේ තව කෙනෙක්ගේ ඇහැ රැවටෙන විදියට සමහර තැන්වලදී අපිට පුළුවන් ගොඩාක් ඩාර්ක්නස් එක තියෙන පැන්සලක් පාවිච්චි කරන්නේ නැතුව වුණත් මිනිස්සුන්ගේ ඇස්වලට ඒ අඳුර ඩාර්ක්නස් එක කියන එක කාබද්දවන්න පෙන්වන්න ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගෙන චිත්‍ර අඳින්න මොකද ඩාර්ක්ම පැන්සලක් කියන කතන්දරයට එහා ගියපු දෙයක් මේ ඩාර්ක්නස් ඇන්ඩ් ලයිට් කියන තැන්වල තියෙනවා ඔය කට්ටේ නිවැරදි කන්ට්‍රාස්ට් එකක් ඒ කියන්නේ අඳුර සහ ආලෝකය අතර ඇති වෙනස පෙන්වන්න පුළුවන් කියන්නේ ඔය කට්ටයන්ට පුළුවන් හොඳ නිර්මාණයක් හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන හොඳ ඩාර්ක්නස් එකක් තියෙන චිත්‍රයක් ඇඳ ගන්න දැන් මේක මේ චිත්‍රයට අපිට කියන්න බෑ චාකෝල් ඩ්‍රෝවින් එකක් කියලා මේක ගොඩක් වෙලාවට අපි මේ වගේ චිත්‍රකට කියනවා මික්ස් මීඩියම් ඩ්‍රෝවින් එකක් මේවා ඩ්‍රෝවින්ස් ඩ්‍රෝවින් එකක් කියලා ඒ කියන්නේ මික්ස් මීඩියම් මිශ්‍ර මාධ්‍ය මෙතෙන්දි මම හුණු භාවිතා කරනවා ඒ වගේම තමයි චාකෝල් භාවිතා කරනවා මේ වැඩේ කරගෙන යන්න ඉතින් චාකෝල් වලත් විවිධාකාරයේ වේරියන්ට්ස් අපි පාවිච්චි කරනවා මේ වගේ චිත්‍රයක් අඳිද්දි ඒ කියන්නේ සොෆ්ට් චාකෝල් එක ගත්තට පස්සේ චාකෝල් එකේදී අපි පාවිච්චි කරනවා මොනවද දැන් මෙතෙන්දි පාවිච්චි කරන්නේ චාකෝල් පැන්සල් වයිට් චාකෝල් පාවිච්චි කරනවා ඒ වගේම කම්ප්‍රෙස් චාකෝල් පාවිච්චි කරනවා ඔය වගේ ගොඩක් දේවල් අපි මෙතෙන්දී
පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඔකට දැනගන්න ඕන ආභරණ. දැන් මම මෙතෙන්දි කණේ තියෙන කරාබුවක් අඳිනවා. එතකොට මේ කරාබුවක් වගේ දෙයක් අඳිනකොට ඔය කට්ටිය පොඩ්ඩක් දැනගන්න ඕන. දැන් අපි හැමේ තියෙන ටෙක්ස්චර් එක ඇඳේ එක විදියකට, ඒ කියන්නේ ඒ මතු පිට ස්වභාවය ඇඳේ එක විදියකට. ඒ වගේම තමයි මේ කණේ කරාබුව මෙටල් එකක්. ඒ කියන්නේ දැන් අපි කියන ලෝහයක්. මේ ලෝහයේ තියෙන දිලිසෙන ලෝහයේ තියෙන මතු පිට අඳින විදියත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතකොට තමයි ඒ තැනට සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි ඇඳුම අඳිනකොට වුණත් මේ ඇඳුමේ තියෙන මේ අඳින්න ටී-ෂර්ට් එකේ ඒ තියෙන ෆීල් එක දෙන්න නම් අපි ඒ විදියට මාධ්‍ය හසුරවන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒ ෆීලින් එකේ දෙන්න දෙන්න. එතකොට දකින කෙනෙක්ට පුළුවන් හිතාගන්න කොහොමද මේ වැඩේ මේ කරන්න කියලා. දැන් ඔය කට්ටන්ට ගොඩක් දුරට වද වෙන්න ඕන නෑ. මම චිත්‍රයක් අඳිද්දි කොහොමද මේ ස්කෙච් එක කරගන්නේ කියලා දැන් පොඩි හරි අදහසක් එනවා ඇති. සාමාන්‍යයෙන් ස්කෙච් එක කරන්නේ කොහොමද කියලා අපිට ස්කෙච් කරගන්න නැත්නම් අපේ චිත්‍රය ඇඳගන්න ක්‍රම කීපයක්ම භාවිතා කරන්න පුළුවන්. මං ඉස්සරහට කියන්නම් මොනවද ඒ භාවිතා කරන්න තියෙන ක්‍රම, නැත්නම් ටෙක්නික් මොනවද කියලා. ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපිට ඇඟ ඇතුළෙන් මෙන්න ඕන. ඒ කියන්නේ අපිට මසල් මෙමරි එක අපි තියෙන, ඒ කියන්නේ අපේ මාංශ පේශි ක්‍රියාකාරීත්වයෙන් මාංශ පේශි වල රැඳිලා තියෙන මතකය එහෙම එකක් තියෙනවා. ඒක එන්නේ පුරුද්දත් එක්ක. ඒ දේවල් හදා ගන්න ඕන. ඒව හදාගත්තට පස්සේ ඇත්තටම මේ චිත්‍රයක් අඳින එක නිරායාසයෙන් වෙන දෙයක්. සමහර තැන්වලදී ගොඩක් ආයාසයෙන් අපි චූටි චූටි ඉරිකෑලි ගගහා එහෙම කරන්නේ නැහැ. ක්ෂණිකව අපි අඳිනකොට දන්නවා මෙතෙන්ට තමයි මේ ඉර යන්නේ කියලා. ඒ නිසා හැමෝම ප්‍රැක්ටිස් කරන්න ඕන අනිවාර්යෙන්. ප්‍රැක්ටිස් කරන්න නැතුව නම් මේ වැඩේ කරගන්න බෑ. හරි අමාරුයි. ඒ කියන්නේ තමන් භාවිතා කරන මීඩියම් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම හැම මීඩියම් එකක්ම ට්‍රයි කරලා බලන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ගවේෂණය කරන්න ඔයා අඳින චිත්‍ර ගැන. දැක්කනේ හෝන් එකක් ගහගෙන ගියා. මෙතන එහෙම තමයි. එහා පැත්තේ වංගු දෙකක් තියෙන්නේ ගෙදර. එක වංගුවකින් හෝන් එක පූක් ගාලා ගහන් යනවා. අනිත් පැත්තෙන් පීක් ගාලා ගහන් යනවා හෝන් එක. ওই විදියට තමයි මෙතන අපේ ගෙදර වැඩේ සිද්ධ වෙන්නේ. ගණන් ගන්න එපා ඔයා. ඔයාට මේ මං කියන දේ ඇහෙනවා නම් එච්චරයි කතාව. හරිද? දැන් මෙතෙන්දි මම highlights වගේක් දා ගන්නවා. ඒ වගේම තමයි මෙතෙන්දි අපේ දැන් සාමාන්‍යයෙන් මම අන්තිමටම තියා ගන්නවා. දැන් මේ වගේ අපි දෙපැත්තෙන්ම වැඩ කරන්නේ, කියන්නේ ලයිට් එක ඩාර්ක් එක දෙපැත්තටම අඳින චිත්‍රවලදී මම ගොඩක් වෙලාවට ලයිට් ගොඩාක්ම ලයිට් කරන්න අන්තිමට තියා ගන්නවා. ඒ කියන්නේ highlights වගේ තැන් ගොඩාක්ම ඩාක් කරන්න තැන් අන්තිමට තියා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති අර ගොඩ මුලදී ගොඩක්ම ඩාක් වෙච්ච නැති තැන් මම ඩාක් කරන්නෙත් නැතුවම දැන් ඉබේම අර ලයිට්ස් ටික දාගෙන යනකොට ඒ ටික ඩාක් වගේ පේන්න ගන්නවා. ඒකට තමයි ඉලූෂන් එකක් හැදෙනවායි කියන්නේ. ඒ කියන්නේ දෘෂ්ටි මායාවන්. මේ දෘෂ්ටි මායාවන් කරන එකත් එක්තරාකාරයක චිත්‍රකරණයේදී ඉගෙන ගන්න ඕන දෙයක්. නැත්නම් අර තිබ්බ එක තිබ්බ විදියටම අඳින ඒ වැඩේ තමයි කරන්න වෙන්නේ. ඒක පුරුදු වෙන්න පුළුවන් නම් ඒක පුරුදු වෙන්න. මම නම් කැමති මේ විදියට වැඩ කරන්න. ඒ නිසා මම දිගටම වැඩ කරන්නේ මේ විදියට දෘෂ්ටි මායාවන් එක්ක. ඒ වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා කැමති විදියකට අඳින්න පුළුවන්. හැබැයි මම ගොඩක් වෙලාවට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අර වෙන් වෙලා තියෙන ගතියට අඳිනවට වඩා ගොඩක් වෙලාවට ඒ තියෙන ඔබ්ජෙක්ට් එක නැත්නම් ඒ ඉන්න පුද්ගලයාව බෑග්ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන්න මොකක් හරි ක්‍රමයකට නැත්නම් ලොකු කන්ට්‍රාස්ට් එකක් පේන්න ගත්තොත් මං හිතනවා බලන කෙනෙක්ට ගොඩක් වෙලාවට ඩිස්ටර්බ් වෙනවටත් වඩා අර බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙනවා. ඉතින් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. යාළුවන්ට දැනගන්න ඔයාට share කරන්න පුළුවන්. share කරේ නැතත් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න අපිට. ඒ වගේම ලයික් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. මම ජනිත් අයුවන්.